හයි, සුබ දවසක්. අද මම සූදානම් කරේ සීෆුඩ් නූඩල්ස් හදන්න. ඉතින් අපි බලමු කොහොමද හදන්නේ කියලා. ග්‍රෑම් 500 සුද්ධ කරලා මේ වගේ පළලා සෝදලා ගත්තා. මේක අපි පැනෙක දාගමු. මම දැල්ලු ග්‍රෑම් 500 සුද්ධ කරලා කෑලි වලට කපලා ගත්තා. ඊටත් අපි ෆ්‍රයි කරගන්න. දැල්ලකට මම ලුණු කුරු තේහෙන භාගයක් දාගන්නවා. ඉස්සරකටත් මම ලුණු කුරු තේහෙන භාගයක් දාගන්නවා. ගම්මිරිස් කුරු තේහෙන භාගයක්. ගම්මිරිස් කුරු තේහෙන භාගයක්. මම දැල්ලකට තෙල් මේසෙහෙන භාගයක් විතර එකතු කරගන්නවා. අපි මේක හොඳට බැදෙන දෙන්න ඕනේ. තේනකින් වහලා නැත්නම් දැල්ලි කෑලි ඉවතට පිච්චෙනවා. මම මේක දැන් වහනවා. මම මේකට තෙල් මේසෙහි භාගයක් දාගන්නවා. ඒක නම් ඇරලා හදාගන්න පුළුවන්. මම මේකට සෝස් තේහෙන්ඩක් දාගන්නවා. ඉත ඔෆ් කරා. මම මේකට සොය සෝස් තේහෙන්ඩක් දාගන්නවා. දැන් ඉත ඔෆ් කරා. මේ හැටියට තෙල් මේස හැන්දක් දාගන්නවා. මම කරපිංච රම් පෙට්ටියක් දාගන්නවා. පොඩි ලුණු ගෙඩියක් චොප් කරපු. සුදු ලුණු ගෙඩි 4ක් 5ක්. ඉඟුරු කෑල්ලක්. අමරිස් කරල් තුනක්. මම මේක පොඩ්ඩක් ෆ්‍රයි කරගන්නවා. මම මේකට මාළු මිරිස් කරලා පොඩිවට කපාගත්ත එක දාගන්නවා. බෙල් පෙපර්. මාවු අස්තර. කැරට් අල බාමියක් පොඩිවට කපාගෙන. ගුවක් කොළ දෙකක් පොඩිට කපලා මේක දාලා මම ඒකට කහපුඩු තෙහෙළි කාලක් දානවා. ඉහළ කුඩු තෙහෙන්දා අපි වතුරකට නුඹ දාගන්න ඕනේ. තෙහෙන්දා මම එකට සිල් පේස්ට් මේක හැන්දක් දාගන්නවා.
ඒකට මම chili sauce මේ කැඳි දෙකක් එකතු කරගන්නවා. ෆ්‍රයි කරගත්ත ඉස්ස ටිකයි දැල්ලොයි මේකට දාගන්නවා. මම ලීස් කොළ ටික මේකට දාගන්නවා. ලීස් කොළ දෙකක් පොඩියට පස්සෝ. මම නූඩල් ටික මේ උණු වතුර එකට දාගන්නවා. බොයිල් වෙච්ච වතුර එකට. නූඩල්ස් ග්‍රෑම් 400ක් ගත්තා. මම නූඩල් එකේ වතුර බේර ගන්නවා. මම නූඩල් ටික මේ හැටියට දාගන්නවා. තවලම් කරගන්නවා. මේ ඉතින් එක එක්කෙනා හදන ක්‍රමය වෙනස්. මේ තමයි මම හදන විදිය. හරිම රසයි නේද තේ? මේ විදිහට හදලා බලන්න ඔයාලා. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත සීෆුඩ් නූඩල්ස්. මේක හරිම රසයි. ඔයාලත් හදලා බලන්න. ආයෙත් රස රෙසිපි එකකින් හමු වෙමු. Thank you.